ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. වෙලාව රැය 10. කෙල්ල තාම කෑවේවත් නැත. ප්‍රියංවදා කෙල්ලට ඉඳියාප ටික පරිප්පුත් මිරිස් මාළු සමග බෙදාගෙන ආවාය. කෙල්ලට මේ මොහොත පුදුමාකාර දුෂ්කර මොහොතක් බව ප්‍රියංවදා දනී. ඉන්දියාප ටික කාලා ඉඳපන් කෙල්ලේ. ප්‍රියංවදා ඉන්දියාප පිගාන වාෂා අතට දුන්නාය. කෙල්ල දිග සුසුමක් හෙළුවාය. ඉතින් කාලා හිටපන් කෙල්ලේ. ප්‍රියංවදාද කන්නට ගත්තේ ඇඳ උඩ ඉඳගෙනය. වාෂා ඉන්දියාපයක් අනන්නේ නැතුවම පරිප්පු ටිකක් සමග තවරා කෑවාය. අනේ කෙල්ලේ, ඔය ඉතින් කාලා හිටපංකෝ. මොනවාරි අපි කරමු. සමහර විට මොනවාවත්ම කරගන්නට නොහැකි වෙනු ඇත. දෛවයේ එහෙමය. ප්‍රියා කෙල්ලේ, මම උදේ පොදියට ටිකක් ගිහින් එන්නද? අනේ, ඔබව තනියම යවන්න බෑ. යන් මාත් එන්නම්. කෙල්ල යන්නේ බාර වෙන්නටය. දැන් කොපමණ කියා බාර වුණාද? ඒ තවම කෙල්ලගේ ජීවිතේට සැනසීමක් නැත්තේ ඇයි? දෙවියන්ටවත් කරන්නට දෙයක් නැද්ද? එයා හෙට අර ඉන්න කෙල්ල එක්ක ඉද ප්‍රියා? ප්‍රියංවදා හීල්ලුවාය. නුවරදි දැක්කේ ඇය සමගය. ඒ බඩ්ඩත් එහෙම තමා. හොස්පිල් එකේදී දැක්කේ නැද්ද? නැන්දා අයියාව දෙන්නේ එයාට තමා. වර්ෂා එහෙමම කීවාය. හෙට එන්නේ ප්‍රියා එයා එක්ක. මට හිතෙනවා කෙල්ලට හිතන දේවල් ඇත්ත බව ප්‍රියංවදා දනි. හිමාලයට දැනෙන්නේ එසේ මෙසේ බියක් නොවේ. මේ සියල්ල නැති වුවොත් ලේසි නැත. මොකක් හරි මෙතන තියෙනවා. අරකි ආයෙත් හොල්මන් කරන්න අරගෙනද? ගොඩක් ගෑනුන්ට හොඳ ඉවක් ඇත. තාම හද්දා පාන්දරය. හිමාලි සියල්ල හිතේ තබාගෙන විමුත්තිගේ ඇඳ මතින් ඉඳගත්තාය. ඔහු නිදාගෙන උන්නේ අනිත් ඇළේට හැරිය. බලමින් සිටි පරගෙනක එහෙමම ඇඳ මත තිබුණි. හිමාලි හිමීට එගෙන ඒ උකුලේ තබාගෙන විවර කළාය. පරිගණක තිරය මත වැටී තිබු රුව දකිත්ම හිමාලිගේ පපුව ගැස්සින. එහි තිබුණේ වර්ෂාගේ රුවකි. ඇයේ ෆොටෝ එකේ උන්නේ සාරියෙන් සැරසීය. මේ පොත් හලේදිගත් ෆොටෝ එකකි. වර්ෂා එහි පුදුමාකාර ලස්සනට සිනාසී උන්නාය. ඇය ඇඳගෙන උන්නේ කළු පැහැයත් කොළ පැහැයත් මුසූ සාරියකි. සාරි හැට්ටේ තිබුණේ තද කළු පාටිනි. ඒ අත් කෙළවරේ හීන් කොළ පැහැගත් පටියක් කොස් තිබුණි. එහෙනම් මේකයි වැඩේ. පට්ට බැල්ලි දිහා බලබල ඉන්නේ. වර්ෂාගේ රුව හිමාලිව පුදුමාකාර ලෙස කැළඹුවේය. ඇයි ඒ තරම්ම ලස්සනට උන්නාය? කෙල්ලගේ මොහොනේ ඇත්තේ අනුරාගයක්ම නොවේ. ඒත් පිරිමියෙකුගේ සිතක් හොලවන තරම් ලස්සනකි. ඒත් විමුක්ති මොරගඩ නම් තරුණයාගේ පපුව හොලවා තිබුණේ
කෙල්ලගේ ලස්සන පමණක් නොවේ ඇගේ අහිංසක ගතිගුණ වලට ඔහු පුදුමාකාර ලෙස බැඳුණේය මේ තරම්ම ඇයට ආදරේ වෙන්නට බලපෑවේ ඒ හිතෙන් ආ සුවඳය මේ ලෝකේ ඒ සුවඳ වෙන කෙනෙකුගෙන් ලබන්නට බැරි බව කොල්ලා දැනගෙන උන්නේය පෙරදා රැය පුරාම විමුක්තිට ඒ සුවඳ අසාමාන්‍ය ලෙස දැනෙන්නට විය ඔහු නින්දට වැටුනේ ඒ සුවඳ මැදය හිමාලි යලි පහලට ගියේ ඇවිලිමිනි මොනවා කරන්නද කියා ඇයට හිතා ගන්නට නොහැක විමුක්තිව ලබා ගන්නට කළ හැකි සියල්ල ඇය මේ වෙද්දි කර තිබුණි ඒත් විමුක්තිගේ හිත එක අඟලකින් හොලවන්නට ඒ කිසිවකට බැරි විය තාමත් ඔහුගේ හිත අරගෙන ඇත්තේ වාශාමය ඔහුගේ දුප්පත් ආදර තාරකාවියය එයා මොකීට ලව් කළත් මට මොකද මට ඕන දේ මම කරගන්නවා එයාට ඒ බැල්ලිව මේ මා ගෙදරට ගේන්න බෑනේ පුළුවන් නම් මෙලහකට ගිනල්ලානේ මම කොහොම හරි මේ අන්තිම දවස් ටිකත් අල්ලගෙන යනවා මම මේ සටන අතාරින්නේ නෑ විමුක්ති මම හිමාලි මොරගඩම වෙලා තමයි පස්ස බලන්නේ හිමාලි දැඩිව සිතාගත්තාය අනුරාධපුරේ ගමන යන්නට දැන්මම අඳින්නට ගත යුතුය විමුක්තිව ඇහැරවාම පැමිණ ඇඳ ගන්නවයයි හිමාලි සිතාගත්තාය සමහර විට ඔය අවසාන වශයෙන් ඒකි දිහා බලලා සමුදුන්නද දන්නේ නැහනේ එහෙමත් කරනවනේ මේ මහා අමුතුම පිරිමි සතෙක්නේ නැත හිමාලි පිරිමි ගැන දන්නේ නැත එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි